විශ්වයේ ආශිර්වාදය සබඳාමේ ප්‍රබලතම බලයන්ගේ ශක්තිය ආශිර්වාදයේ මගේ දරුව හැමදිනාටම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බලන්න පුතේ මේ මල හඳුනනවද කියලා. මේ තියෙන්නේ ගාඨනියා ශාකය. මේ ගාඨනියා ශාකයත් ශක්ති විද්‍යාවට අනුව ගෙවත්ත බල ගන්නට සුදුසු ශාකයක් නෙමෙයි. ශක්ති විද්‍යාවට අනුව ඇයි මම එහෙම කියන්නේ කියලා වීඩියෝ එකේ අන්තිමට කියන්නම්. ඊට කලින් මේකේ භෞතිකමය පැත්ත පිළිබඳව අපි ටිකක් කතා කරමු. සමහර මම මේ පිළිබඳව ගොඩාක් අධ්‍යයනය කරා. මේකේ තියෙන භෞතික දේවල් ටිකක් පිළිබඳව දරුවන්ට දැනුවත් කරන්නට අවශ්‍ය නිසා ගොඩක් වෙලාවට සමහර මූලාශ්‍රවල මේ මල විවිධ රෝග සුවපත් කරන්නට ගන්නවා කියලා සඳහන් කළා තිබුණා. නමුත් ඔවුන් වගකීමක් අරගෙන තිබුණේ නැහැ. ඒක නිසා විශේෂයෙන්ම චීන වෙදකමේදී මේක සමහර රෝග සුවපත් කරන්නට භාවිතා කරනවා කියලා තිබුණා. නමුත් ඔවුන් වගකීමෙන් ඒක කියන්න බෑ කියලා තමයි කියලා තිබුණේ. මොකද මේ පිළිබඳව වැඩි රිසර්ච් සිද්ධ වෙලා නැති නිසා, පරීක්ෂණ සිද්ධ වෙලා නැති නිසා. දෙවෙනි කාරණය තමයි සමහර විශ්වවිද්‍යාලවලදී කරපු සමහර පරීක්ෂණවලදී ගාඨනියා මල, මලේ තියෙන අර අපි කියන්නේ පොහොට්ටුව කියන මල් පොහොට්ටුව එහෙම කෑමට, මිනිස්සෙන්ගේ කෑමට පාවිච්චි කරන්න පුළුවන් කියලා සඳහන් කළා තිබුණා. නමුත් ඔවුන් මිනිස්සෙන්ට ආහාරයට ගන්න පුළුවන් කියලා සඳහන් කරාට වගකීමක් අරගෙන තිබුණේ නැහැ. ඒ වගේම ඔවුන් ඒ මූලාශ්‍රවල සඳහන් කළා තිබුණා මේක පුංචි දරුවන්ට හපන්න දෙන්න එපා. ඒ වගේම ටිකක් අපි කියන්නේ අවුරුදු 3-4 වගේ දරුවන්ටත් හපන්න දෙන්න එපා කියලා. එතකොට සාමාන්‍යයෙන් ගෙවත්තක මේ ගාඨනියා පැලයක් වබලා තිබ්බට දරුවන්ටත් මම මේ කියන්නේ භෞතික අපිට සාමාන්‍යයෙන් භෞතික පරිසරය තුළදී දරුවන්ටත් ඕන තරම් අත්දැකීම් ඇති. ගාඨනියා කොලයක් හපන්න, මලේ පෙත්තක් හපන්න ඒ තරම් සුදුසුයි කියලා වැඩිහිටියන් උනත් දරුවන්ට නිර්දේශ කරන්නේ නැති අවස්ථාවන් දරුවෝ ගන්නවා ඇති. හැබැයි ගාඨනියා මලේ සුවඳට ගොඩාක් අය ආසයි. හරිම සුවඳයි කියලා තමයි අපි හිතන්නේ නේද? දරුවෝ ගන්නවද මේ සුවඳ නිසා සමහර පක්ෂීන්, ඊළඟට සුනකයින්, පූසන් මේගොල්ලෝ මේ ගාඨනියා මල්වල කොළ එහෙම හපන්න පෙළඹෙනවා. හැබැයි ඒගොල්ලෝ මේ මල් කෑවොත්, මේමයි කොළ කෑවොත් මේකේ අත්තක් වගේ ඒගොල්ලන්ට හැපුණොත් ඒගොල්ලන් ගොඩාක් ගැටලුකාරී තත්ත්වයන් නැති වෙනවා. විශේෂයෙන්ම වමනේ යෑම, ඊළඟට ඩයරියා තත්ත්වයන්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් බඩේදී යනවා, එහෙම නැත්නම් සමහර වෙලාවට සමහර අයට ටිකක් අමාරු මත්ගතියක් පවා ඇති වෙන බව විශේෂයෙන්ම සත්තුන්ට, ඒ කියන්නේ පූසන්ට, සුනකයින්ට, මේ වගේ සත්තුන්ට ගොඩාක් මේ ගහේ තියෙන කොටස් ආහාරයට ගැනීම සුදුසු වෙන්නේ නැහැ. එතකොට භෞතික පරිසරය තුළ සාමාන්‍යයෙන් මිනිස්සෙන්ට කන්න හොඳයි කියලා කිව්වත් මේකේ ටොක්සික්ස් දෙකක් තියෙනවා කියලා සමහර විශ්වවිද්‍යාලවලින් හොයාගෙන තියෙනවා. ඒක නිසා මේ ටොක්සික් ලෙවල් එක මේ ගහ හැදෙන පරිසරය, ඒ කියන්නේ සොයිල් එකේ තියෙන නියුට්‍රිෂන් ප්‍රමාණය අනුව, පසේ තියෙන නියුට්‍රිෂන් පෝෂණ ප්‍රමාණය අනුව, පසේ තියෙන සංයුතිය අනුව මේ මලේ තියෙන ටොක්සිසිටි එක, එහෙම නැත්නම් මේ මලේ අන්තර්ගත වෙන විවිධාකාර රසායන ද්‍රව්‍යයන් වල තියෙන ප්‍රමාණය වෙනස් වෙනවා කියලා සමහර විශ්වවිද්‍යාලවලින් කරලා තියෙන පරීක්ෂණවලින් ඒගොල්ලෝ හොයාගෙන තියෙනවා. හරි. දැන් මේක තමයි භෞතික පරිසරය තුළ මේ ගාඨනියා කියන ශාකයට අදාළව තියෙන විග්‍රහය. දැන් මම මේකේ ශක්ති විද්‍යාත්මක පරිසරය පිළිබඳව මතක් කරන්න. ගාඨනියා කියලා කියන්නේ ශක්ති විද්‍යාවට අනුව ටිකක් පහළ ශක්තිය සමග සුසර වෙන ශාකයක්. එතකොට විශේෂයෙන්ම පහළ ශක්තිය සහිත විවිධ ශක්ති කොටස් මේ ගාඨනියා මලේ සුවඳට ආකර්ෂණය වෙනවා. ඒක නිසා බොහෝ වෙලාවට ගාඨනියා මල් තියෙන ගෙවත්තක ඔය අපි කියන්නේ සමහර
දරුවන්ට මම මේ මෙන්න මේ වගේ භෞතික දේවල් ඔයගොල්ලන්ට දකින්න පුළුවන් වෙයි. ටිකක් ගෙවල් වල අඬ දබර වැඩි වෙනවා. ඊළඟට තමන්ගේ ගෙදර අර පිරිමැස්ම ගොඩක් අඩු වෙනවා. ඊට අමතරව කුණු ගොඩවල් එකතු වෙන එක. ඊළඟට ගොඩක් වෙලාවට අපි ගත්තොත් එහෙම හරීම ගෙදර අඳුරු පැහැයයි. ඊළඟට ගොඩක් වෙලාවට දරුවන්ට ඔය අපිටම ඔය සුනකයින් එහෙම නැත්නම් පූසන් එහෙම ඇති කරනවා නම් පූසන්ට කෑම දාන්න හිතෙන්නේ සුනකයින්ට කෑම දාන්න හිතෙන්නේ ඔය ඔය ඔතන තමයි ගාණියා පැලේ තියෙන තැන තමයි ගොඩක් වෙලාවට කෑම දාන්න හිතෙන්නේ. ඊට අමතරව ගොඩක් වෙලාවට ගාණියා පැලේ තියෙන තැන ගොඩක් මෙසි වෙනවා. මොනවා හරි කුණු ගොඩක් එකතු කරන්න හිතෙනවා. එහෙම නැත්නම් මොනවා හරි වෙනත් මේ මැස්සෝ මොනාහරි අපවිත්‍ර වෙන දේවල් එකතු වෙන තැන ගාණියා පැලේ ගාව අනිවාර්යෙන්ම සකස් වෙනවා ඉබේටම. ඊළඟට එතෙන්ට යනකොට හිතේ නොසන්සුන්තාවයක් ඇති වෙන්න පුළුවන්. හිතට සැකය මතු වෙන්න පුළුවන්. ඊට අමතරව මේ ගාණියා වල තියෙන තව ප්‍රබල දෙයක් තමයි තමන්ට නිතර නිතර මේ ගාණියා ශාකය තමන්ගේ ගෙවත්තේ තියෙනවා නම් නිතර නිතර නපුරු හීන පේනවා. ඒ කියන්නේ සාමාන්‍ය හිතේ සංසුන් භාවය හිතට දැනෙන අර සෞම්‍ය භාවය තියෙන්නේ නැහැ. දැන් සමහර දරුවෝ ගාණියා සහ අපි ගත්තොත් එහෙම මේ ජෙස්මින් එහෙම නැත්නම් අපි කියන්නේ සමම් පිච්ච පටලව ගන්නවා. එහෙම පටලව ගන්න එපා. සමම් පිච්ච කියන්නේ මේ වර්ගයට අයිති දෙයක් නෙවෙයි. සමම් පිච්ච කියන්නේ පුදුමාකාර ප්‍රබල ශක්තිය ආකර්ෂණය කරන ශාකයක්. ඒකට මේක කොහෙත්ම සමාන කරන්න බෑ. නමුත් ගාණියා කියන්නේ ඍණ ශක්තිය සමග සොසර වෙන ශාකයක්. ඒක නිසාම මේක ගොඩාක් වෙලාවට ගෙවල් වල ගොඩාක් ගැටලු තියෙන ඍණ ශක්තිය ගහන පරිසරවල ජීවත් වෙන අයට මේ ශාකයේ গিදර හිටව ගන්න හිතෙනවා. ඒ වගේම තමයි මේ ගාණියා වගේම තමයි මං කියලා තියෙනවා දරුවන්ට කොයිතරම් ලස්සන වුණත් අරලිය හිටව ගන්න එපා කියලා. මේ වගේ ශාක සුදුසු වෙන්නේ සුසාන භූමිවලට. ඊට අමතරව මේ වගේ ශාකයන් වෙනත් අපි ගත්තොත් එහෙම පන්සල්වල තිබුණට ගැටලුවක් නැහැ. නමුත් පන්සලක් කියන්නේ ගොඩාක් අය ඍණ ශක්තිය ඉවත් කරලා ප්‍රබල ශක්තියේ බල ගැන්වීම තැන. ඒක නිසා මම ශක්ති විද්‍යාවට අනුව මගේ නිර්දේශය නම් කොයි වෙලාවකවත් පන්සලකත් ඔය අරලිය ගස් හදන එක ඊළඟට මේ වගේ ඍණ ශක්තිය සමග සොසර වෙන ශාක හදන එක නවත්තන්න ඕනේ කියන එක තමයි. මොකද ඒතර උදා ප්‍රබල ශක්තිය සමග සොසරතා ලබා ගන්නට හැකියාව තියෙන විදිහට පන්සලක පරිසරය සකස් වෙනවා නම් ඒකෙන් දරුවන්ට අර හිතට දැනෙන සැනසීම ප්‍රබලව දැනීම තව තව තීව්‍ර වෙනවා. ඒක නිසා ඒ විදිහට තියෙනවා නම් වඩා හොඳ. හැබැයි සුසාන භූමිවල ගාණියා හිතවන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. හිතට දැනෙන හැම ශාකයක්ම හිතවන්න එපා. ගොඩක් වෙලාවට දරුවෝ කල්පනා කරලා බලන්න මේ ගාණියා හිතවන්න හිතෙන කාලෙට තමන්ට මුදල් ආකර්ෂණය හරි අඩුයි. හිතට හරි ගාණියා සුවඳ හරි හොඳයි කියලා දැනෙන තමන්ට හරියට ගැටලුකාරී මූල්‍යමය ස්ථාවරත්වය පිළිබඳව ගැටලු තියෙනවා නම් විවිධ තමන්ගේ සාමාන්‍ය එදිනෙදා ජීවිතය තුළ ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වෙලා තියෙනවා නම් ඒකත් එක්කම ඔය ගාණියා හිටවන්න හිතන එක වැඩියෙන් දැනෙනවා. ඒකට හේතුව ඒ තමන් ඉන්න ශක්ති පරාසයට එක්කල සුසරතා තියෙන ශාකයක් තමයි ගාණියා කියන්නේ. ඒක නිසා ගාණියා හිටවන්න එපා. තමන්ගේ ගෙවත්ති ගාණියා පැලයක් තියෙනවා නම් අයින් කරන්න. ඒක අවශ්‍ය නැහැ. ඒ වෙනුවට මම දරුවන්ට කියලා දෙනවා සේපාලිකා හිටවන්න පුළුවන්. ඊළඟට පුදුමාකාර සුවඳක් තියෙන සමම් පිච්ච හිටවන්න. සේපාලිකා හිටවන්න. ඊළඟට හෙන්දිරික්ක හිටවන්න. කිසිම ගැටලුවක් නැහැ. බෝවිතියමල් හිටවන්න. දම්පාට මලක් තියෙන්නේ බෝවිතියා හිටවන්න. ඊට අමතරව කහපාට මල් පිපෙන කොයිතරම් මල් වැල් තියෙනවද අපිට එළවලුත් දෙනවා. ඒ වගේම සුවඳත් හමනවා. ඔබලාට පුළුවන් කරවිල පැලයක් හිටව ගන්න. ඊට අමතරව පුදුමාකාර සුවඳයි වැටකුළු මල්. වැටකුළු පැලයක් හිටව ගන්න. මේ වගේ ශාක හිටව ගන්න. මේ විදිහේ ශාක වලට යන්න එපා. වතු සුදු, අරලිය,
ඊළඟට අර කහ මල් කියලා දරුවෝ හඳුන්වන ඒ ශාකය ඊට අමතරව මේ ගාර්නියා ශාකය. ඉතින් මම මේ හැමදේම දරුවන්ට මතක් කරන්නේ කියලා දෙන්නේ මට අවශ්‍යයි හැම දරුවෙක්ම. නිවැරදිව මේ සබදාමේ ප්‍රබල ශක්තිය සමග සුසරතා ලබාගෙන තමන්ගේ ජීවිතය තමන්ගේ මේ ආධ්‍යාත්මික ශක්තිය ඉහළ ශක්ති පරාසවලට අරගෙන යනවා කියන්නේ පුතේ හැම දරුවෙක්ටම බොහොම සැනසෙලිදායක ජීවිතයක් හිමි වෙනවා. අපිට අරගල කරන්න ඕනේ තමන්ගේ ජීවිතය වෙනුවෙන් තමන්ගේ තමන්ට අවශ්‍ය කරන කන්න බොන්න ටික හදාගන්න තමන්ට අවශ්‍ය කරන සුවපහසු සකස් කරගන්න අපිට ගොඩාක් අපේ ජීවිතයේ ඉදිරියට අරගෙන යන්න අරගල කරන්න ඕනේ අපි හරි විදියට අපේ ශක්තිය නිවැරදි ශක්ති පරාසවලට අරගෙන යනවා නම් ඒක නිසා හැම වෙලාවෙම ප්‍රබල ශක්තිය සමග තමයි දරුවෝ හැම දිනම බල ගැනීම සිදු කරන්නට ඕනේ. ඒ නිසා තමයි මේ හැම දෙම දරුවන්ට කියන්නේ මේකත් භාවිතා කරන්නට එපා. දරුවන්ට තේරෙනවා ඇති මේ ගාඩ්නියා පැලයක් ගාව කොයිතරම් සුවඳ වුණත් ඒ තරම් කලෙලියක් නෑ නේද? නිකන් උගලන්ට මේක තේරෙනවා ඇති. ඒක නිසා මේ පැලය සුදුසු වෙන්නේ නැහැ. ඒකට ඒක නැති වුණාට ගොඩාක් ශාක තියෙනවා. ප්‍රබල ශක්තිය ආකර්ෂණය කරන්න හැකියාව තියෙන මම ඒ දරුවන්ට ඒ පිළිබඳව කියා දෙන්නත් තියෙනවා. ඒ වීඩියෝ බලන්න ඒ මාධ්‍යණය කරන්න අවශ්‍ය දරුවන්ට ඒව ලබා ගන්නත් හැකියාව තියෙන දීපිපින මල් හදන්න මම දරුවන්ට හැමතිස්සෙම මතක් කරලා දෙන්නේ. නමුත් දීපිපින මල් හදන්න ගොඩාක් දරුවන්ට හරිම අපහසුයි. ඇයි? තමන්ගේ ශක්තිය ඒ ශක්ති පරාසය තුළ තියෙන්නේ නැති නිසා. දරුවන්ට මතක ඇති සියාම් පුකුරු මානෙල් එක තියෙනවා අවශ්‍ය දරුවන්ට ලබා ගන්නට පුළුවන්. සියාම් තමන්ගේ නිවස තියෙනවා කියන්නේ ඒ නිවස පුදුමාකාර විදියට බලකැන් වෙනවා. ඒ වගේම අවශ්‍ය ඕනෑම වෙලාවක දරුවන්ට තමන්ගේ නිවස සහ ගෙවත්ත බල ගන්නට ආශිර්වාද කොළඳුම් වටුරු ලබා ගන්නට පුළුවන්. ඊළඟට ආශිර්වාද කොළඳුම් වටුරු මම එවන්නේ ජූලි 24 වෙනිදා. අවශ්‍ය දරුවන්ට ඒක ලබා ගන්නට ඇනවුම් ලබා දෙන්නට හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් මම සති දෙකක් හෝ තුනක විතර පරතරයක් තියලා තමයි පළවෙනි දැන් ජූලි 4 මම දරුවන්ට එවීම සිද්ධ කරනවා ආශිර්වාද කොළඳුම් වටුරුව. ඊට පස්සේ ඊළඟට ජූලි 24. ඒකට දවස් 20ක පරතරයක් තියෙනවා. ඒ දවස් 20ට තමන්ට අවශ්‍ය වෙන ආශිර්වාද කොළඳුම් කට්ටලය කට්ටල ප්‍රමාණය දරුවන්ට ලබාගෙන තියාගන්න පුළුවන්. මගේ ආධ්‍යාත්මික කටයුතු වලට ගැටලුවක් නොවන විදිහට තමයි මම දරුවන්ට ආශිර්වාද කොළඳුම් වටුරුව සකස් කරලා එවන්නේ බල ගැනීම සිදු කරලා. ඒකත් මතක් කරන්නට ඕනේ. ඉතින් ලංකාවේ හිටියත් පිටරටේ හිටියත් අවශ්‍ය ඕනම දරුවෙකුට ආශිර්වාද කොළඳුම් වටුරුව නිවසටම ගෙනා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව දරුවන්ට නිවැරදිව තමන්ගේ ආධ්‍යාත්මික ශක්ති පරාසය ඉහළ ශක්ති මට්ටම් වලට අරගෙන යන්නට තමන්ට දැනෙනවා නම් තමන්ගේ ඍණ ශක්ති අවහිරතා තියෙනවා කියලා. ඒ කියන්නේ මම දරුවන්ට මේ කියා දෙන මේ වීඩියෝ අහන්න හිතෙන්නේ නැහැ. මේ දේශන වලට සවන් දෙන්න හිතෙන්නේ නැහැ. නිදිමත එනවා. එහෙම නැත්නම් වෙන මොනවා හරි හිතෙනවා. ඊළඟට අභ්‍යාස කරන්න හිත දෙන්නේ නැහැ සහ මඟ හැරීම සිද්ධ වෙනවා. මේ ඍණ ශක්ති අවහිරතා තියෙන දරුවෝ. තමන් කොයිතරම් දැන් ওই සමහර දරුවෝ මට එවලා තියෙන පණිවිඩ වල සඳහන් වෙනවා. මම මල් පැලයක් හිටෙව්වොත් මල් හැදෙන්නේ නැහැ. මම එළවලු පැලයක් හිටෙව්වොත් එළවලු හැදෙන්නේ නැහැ. ඇයි? එතනක් තේරෙනවා ඍණ ශක්තිය අවහිරතාවය. හැමදේම ශක්ති විද්‍යාත්මකයි මගේ පුතේ. ඒ දේවල් හරියට තමන් තමන්ගේ භාවය නිවැරදිව සකස් කරගෙන නිවැරදි සුසරතාවලට එනකොට තමන්ටම අත්දකින්න හැකියාව තියෙනවා තමන්ගේ ජීවිතේ වෙනස් වෙනවා කියලා. ඒ කියන්නේ අර තමන් ඉස්සෙල්ලා හිටපු හිර වෙච්ච හරිම පුංචි පරාසයක සීමා වුණු පුදුමාකාර ආතතියකින් තිබුණු ජීවිතය පුදුමාකාර සැනසීමක් සතුටක් තියෙන ජීවිතයක් බවට පත් වෙනවා. නිවැරදිව තමන් ප්‍රබල ශක්තිය සමග සුසරතා ලබා ගත්තාම ඒකට උදව් කරන්න තමයි දරුවන්ට ආශිර්වාද කොළඳුම් වටුරුව ලබා දෙලා තියෙන්නේ. තමන්ගේ නිවස හොඳින් බලගන්නවන්න, ගෙවත්ත බලගන්නට, ඒ වගේම දරුවන්ට මේ අනවශ්‍ය ඍණ ශක්තිය සමග සුසරතා තියෙන ශාක ඉවත් කරලා ප්‍රබල ශාක සමග ගැවසෙන්නට කියලා දීලා තියෙන ශාක හමුදාව කියලා දීලා තියෙන එක නිසා ඊළඟට දරුවන්ට නිවැරදිව තමන් ආධ්‍යාත්මිකව හරි ශක්ති පරාසයට යොමු වෙන්නට මම දරුවන්ට කියා දීලා තියෙනවා.
ඒ සියලුම මාර්ගෝපදේශණය ලබා දෙනවා සෞභාග්‍ය රන්දරතු වැඩමුළුවේදී. එතකොට ඒක දරුවන් ඉස්සෙල්ලම ඒ අභ්‍යාස සිදු කරන්නට ඕන. මේක දවසින් දෙකකින් කරන දෙයක් නෙමෙයි. දරුවෝ නිවැරදිව මුලින්ම මා සමග සුසරතා ඇති කර ගන්නට ඕනේ. ඒක සිද්ධ වෙන්නේ භක්තිමත් භාවයෙන්. භක්තිමත් භාවයේ නිවැරදිව තියෙනවා නම් ඒ භක්තිමත් භාවයේ මත දරුවන්ට මා සමග සම්බන්ධ වෙන්නට මං කියන දේ හොඳින් අහගන්න සහ ඒ කියන දේවල් හිතට ගන්න ඒ කියන දේවල් වල යෙදෙන්න හැකියාව ලැබෙනවා. ඊළඟට මූලිමේ අභියෝගයන් කිසි දෙයක් තමන්ට එල්ල වෙන්නේ නැතුව මේ සෞභාග්‍ය රන්දරතු වැඩමුළුවට සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. මූලිමේ අභියෝගයක් දීලා තියෙන්නේ ඒකයි. හරියට ශක්තිය ලබා ගන්න නැති දරුවන්ට සෞභාග්‍ය රන්දරතු වැඩමුළුවට සම්බන්ධ වෙන්න බෑ. භක්තිමත් භාවයේ උපරිමෙන් තියෙන්නට ඕනේ. නිවැරදිව මා සමග සසරතා ලබා ගන්න. කුතේ දරුවන්ට කරන්න දේවල් තියෙනවා. ඒක සාමාන්‍ය මාසෙක හමාර දෙකක් විතර වැඩමුළුවේ ඉන්න ඕනේ. ඒ දීලා තියෙන අභ්‍යාස කරන්න ඕනේ. ඊළඟට මාත් එක්ක කතා කරන්න අවස්ථාව ලැබෙනවා හැම දරුවෙක්ටම. මාත් එක්කලා පුද්ගලිකව කතා කරන්න අවස්ථාව ලැබෙනවා සෞභාග්‍ය රන්දරතු වැඩමුළුවේ. එතකොට මේ අවස්ථාවේදී දරුවන්ව නිවැරදිව බල ගැන්වීම සිදු කරගන්නට අවශ්‍ය කරන මාර්ගෝපදේශණය මම ලබා දෙනවා. ඒ විදිහට තමයි සෞභාග්‍ය රන්දරතු වැඩමුළුව සිදු වෙන්නේ. ඊට පස්සේ දරුවන්ට ප්‍රබල මූලභූත ස්ථාවරත්වයෙන් තුල ව්‍යාපාර කරන්නට හැකියාව ලැබෙනවා. එතකොට ඒ දරුවෝ ව්‍යාපාර හරි විදිහට කරන භාවය ඍණාත්මක කරගන්නේ නැතුව ව්‍යාපාර නිවැරදිව සාර්ථක කරන ක්‍රමවේදය පිළිබඳ ඉගෙන ගන්නට ඕනේ. ඒක දීලා තියෙන්නේ විවසායක බලාකාරයේදී. තමන්ගේ වටේ ඉන්න හැම දෙනාම ආදරණීය වෙන්න පටන් ගන්නවා. එතකොට තමන්ගේ ආධ්‍යාත්මික සහකරුවන් තමන්ගේ වටේම ආධ්‍යාත්මික සහකරුවන්ට ඉඩ ලබා දෙන්න තමයි ආදර වැඩමුළුව තියෙන්නේ. ජීවිත සහකාරයා විතරක් නෙමෙයි සියලු දෙනාම තමන්ට උදව් කරන ආදරය කරන අය බවට පත් කරගන්න දෙතින්ටි හැකියාව තියෙනවා. ඊළඟට තමන් ගාවට විවිධ ක්‍රමවලින් මුදල් ගලාගෙන ඉන්න ඩොලර් ගලාගෙන ඉන්නට අවශ්‍ය කරන තමන්ගේ හදවතේ තියෙන ආත්ම විශ්වාසය ඇති කරගන්නට නම් අනිවාර්යෙන්ම මේ පිළිබඳව දැනුම අවශ්‍යයි. ඒකට ඒ ආත්ම විශ්වාසය වැඩි කරන්නට අවශ්‍ය කරන මාර්ගෝපදේශනයත් එක්කලා අන්තර්ජාලයෙන් විශ්වාසනීයව මුදල් උපයාගන්න පුළුවන් සියලු ක්‍රම පිළිබඳව මම දරුවන්ට කියලා දෙනවා. අන්තර්ජාලයෙන් මුදල් ඉපීමේ විශ්වාසවන්ත ක්‍රම සහිත පාඨමාලාවේදී ඒක ස්වයං ඇතන පාඨමාලාවක් තනියෙන් තමන් කොයිතරම් කාර්යබහුල වුණත් ලංකාවෙන් පිට හිටියත් මොන විදිය ජොබ් එකක් කරත් දරුවන්ට ඒ පාඨමාලාව ලබාගෙන ඒක අධ්‍යයනය කරන්න පුළුවන්. ඊළඟට මම දරුවන්ට වවාගෙන කන විදිය කියලා දීලා තියෙනවා. මහගින අඳින්ද කියලා දෙන්නේ මෙහුම් පාඨමාලාවේදී කිසි දෙයක් දන්නේ නැති මෙහුම් පිළිබඳ කිසිම දෙයක් දන්නේ නැති ඕනම දරුවෙකුට මෙහුම් පාඨමාලාවට සම්බන්ධ වෙලා සරල මෙහුම් පාඨමාලාවට සම්බන්ධ වෙලා ඒක ගැන අධ්‍යයනය කරන්න පුළුවන්. ඊළඟට ඩොලර් වලින් මුදල් උපයන්නත් කියලා දීලා තියෙනවා. එතකොට මේ සියලුම දැනුම මේ සියලුම මඟ පෙන්වීම යම් දරුවේ ලබාගෙන තියනා නම් එයා පුදුමාකාර ස්ථාවරත්වයෙන් යුක්ත ජීවිතයක් තමයි ගත කරන්නේ. මොකද මම ජීවිතයක් ගොඩනැගෙන්නට උණු ස්ථාවරව ජීවිතයක් ගොඩනැගෙන්නට උණු සියලු දේ දරුවන්ට කියන්න දෙලා තියෙනවා. මේ හැම වීඩියෝ එකක්ම හැමදාම මම දරුවන්ට ලබා දෙන වීඩියෝ එක අහලා ඒ සුසරතාවේට නිවැරදිව අනුගත වෙලා ඒ කියලා දෙන වචන ප්‍රායෝගිකව ජීවිතයට එකතු කරගන්නවා නම් ජීවිතේ හැම පැත්තක්ම සමබරව පුදුමාකාර නිරවුල් භාවයකින් යුක්තව සැනසීමෙන් යුක්තව දරුවන්ට ඉහළට අරගෙන යන්නට සියලු ශක්තිය මං ඉදිරියේ ලබා දෙලා තියෙනවා. ඉතින් ඒ දේවල් ජීවිතයට එකතු කරගන්න අවශ්‍ය ඕනම දරුවෙක්ට ඕනම සේවාවක් ලබා ගන්න මේ මගේ වීඩියෝ හැම එකේම පහල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ පේජ් එකේ ලින්ක් එක තියෙනවා. ශාරාජි සිම්පල් ලයිෆ් FB පේජ් එකට ඇවිල්ලා පේජ් එකට ඉන්බොක්ස් පණිවිඩයක් එවන්න. එතකොට මගේ සහායකා දරුවන් දරුවන්ට උදව් කරයි ඒ අවශ්‍ය කරන සේවාවන් ලබා ගන්නට. ලංකාවේ හිටියත් පිටරට හිටියත් ආශිර්වාද කළ දුන් වටවරුව නිවසටම ගෙනා ගන්නට පුළුවන්. ඒක දරුවන්ට මතක් කරන්නට ඕනේ. මොකද EMS සේවාව හරහා දරුවන්ට නිවසටම එවීම සිදු කරනවා පිටරට ඉන්න දරුවන්ට. නිවැරදිව සූර්ය දරුවන් බවට පත්වෙච්ච නිවැරදිව ශක්තිය ආකර්ෂණය කරන දරුවන්ට ආශිර්වාද පලිංගු කට්ටලේ සහ හිරු මැණික් ලබා ගන්නට පුළුවන්. ලංකාවේ හිටියත් පිටරට හිටියත් ඒක බල ගන්න සාමාන්‍යයෙන් මට මාසෙක හමාරක් වගේ යනවා. ඒ සුසරතාවලට බල ගැන්වීම සිදු කළ දරුවන්ට ඒක ලබා ගන්නට පුළුවන්. තමන්ගේ
මේ දැනට තියෙන ශක්ති පරාසය තුල ඉහළ තීව්‍රතාවලින් ශක්ති ආකර්ෂණය කරන්නට තමයි දරුවන්ට එක ලබා දෙන්නේ. ඒකට සුදුසුකම් ලබා දී සූර්ය දරුවන් බවට පත් වන දරුවන්. ඒ කියන්නේ තමන් වෙතට මුදල් ආකර්ෂණය නිවැරදිව සිදු කරන දරුවන් තමයි ඒකට සුදුසුකම් ලබන්නේ. ඉතින් ඒ අනුව කටයුතු කරන්න හැම දරුවෙක්ටම මේ මම කියා දෙන ශක්ති විද්‍යාත්මක මේ සියලුම තමන්ගේ ජීවිතයේ සියලු ගැටලු වලට පිළිතුරු හොයා ගන්න මේ සෞභාග්‍ය රාත්‍රිය විවර කර ගන්නට හැකියාව තියෙනවා. මේක ශක්ති විද්‍යාත්මක ක්‍රමවේදය. මෙතන කිසිම මිත්‍යාවක් නැහැ පුතේ. ශක්තිය නිවැරදිව ඒ නිවැරදි ශක්තිය සමග කම්පන සුසුරතා අපි ලබා ගන්නවා නම් අපිට ඒ සියල්ල සකස් කර ගන්නට සියල්ල සියලු සිහින ඉටු කර ගන්නට හැකියාව ලැබෙනවා. ඒක නිවැරදිව තමන්ගේ ජීවිතයට එකතු කර ගන්නට ඕන. ඒ දැනුම තමයි දරුවන්ට මේ ලබා දෙන්නේ. අපි භාවිතා කරන්නේ සබදාමේ ප්‍රබලතම ශක්තිය පමණයි. ඒ නිවැරදිව ඒ දේ ජීවිතයට එකතු කරගෙන ජීවිතයේ සනසීමෙන් සතුටින් ගෙවන්නට අවස්ථාව ලබා ගන්නට කියලා දරුවන්ට පටන් කරනවා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. තෙරුවන් සරණයි මත්තරු හැමදෙනාටම.